අපේ මාත් සාකච්ඡාවේ ප්‍රධාන වශයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පූර්ව ප්‍රතිකාර ගිලන් රථ සේවය සම්බන්ධයෙන් උත් සයිටම් ආයතනයේ සම්බන්ධයෙන් SP දිසානායක ඇමතුමා ප්‍රකාශ කරපු ඒ කරුණු සම්බන්ධයෙන් උත් අදහස් ප්‍රකාශ කිරීමේ අරමුණ තමයි අද මාත් සාකච්ඡාවේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ පූර්ව ප්‍රතිකාර ඉන්දිය ගිලන් රථ සේවය ගැන කතා කරොත් මං හිතන්නේ මෙම ප්‍රතිකාර සේවය ලංකාවට හඳුන්වා දුන්න කැබිනට් පත්‍රිකාවම ගැටලුවක්. මොකද එහිදී මුලින්ම කියවුතු කාරණය තමයි මේ පූර්ව ප්‍රතිකාර ගිලන් රථ සේවය කියන එක ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට ඍජුවම බලපාන සේවයක්. එතකොට කවුරුත් දන්න කාරණයක් තමයි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් තමයි ව්‍යුහගත වෙලා තියෙන්නේ. ඒක තමයි මේ රෝග නිවාරණ සහ රෝග ප්‍රතිකාර කියන ක්‍රමවේදයන් දෙක. එතකොට මේ කියන ප්‍රධාන ව්‍යුහයන් දෙක මත තමයි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ගොඩනැගිලා තියෙන්නේ. එතකොට මේ පූර්ව ප්‍රතිකාර ගිලන් රථ සේවය හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට අලුත් ව්‍යුහයක් හඳුන්වා දීමක් තමයි සිදු වෙලා තියෙන්නේ. එතකොට සෞඛ්‍ය සේවයේ මුළු ව්‍යුහයම ව්‍යුහාත්මක වෙනස්කමකට ලක් වෙලා තියෙනවා. එතකොට මෙවැනි කාරණයක් සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය මගහැරලා එවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමම ගැටලු සහගතයි. මොකද සෞඛ්‍යයේ වගකීම තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඒතර සෞඛ්‍ය අමාත්‍යවරයා මගහැර මෙවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරේ ඇයිද කියන ගැටලුව මං හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් ගැඹුරින් සලකා බැලිය යුතු කාරණයක් කියලා අපිට කියන්න තියෙනවා. එතනින් ගියාම මෙය ආරම්භ කරලා තියෙන්නේ මේ ඉන්දියාවේ NGO සමාගමක් මූලික කරගෙන. එතකොට මේ රටේ සෞඛ්‍ය සේවයට අලුතෙන් ව්‍යුහාත්මකව අලුත් කොටසක් ප්‍රධාන කොටසක් රටේ සෞඛ්‍ය සේවයට හඳුන්වලා දෙනකොට එම සේවය ඉන්දියානු සමාගමකට යටත් කරන එක ඉතාමත්ම බරපතල කාරණයක්. ඉන්දියානු NGO සමාගමකට යටත් කරන එක ඉතාමත්ම බරපතල කාරණයක්. එතනින් ගියාම එම සමාගමට සේවකයන් බඳවා ගැනීම, විනය පරීක්ෂණ ඇතුළු සියලු බලතල එම සමාගම යටතට ලබා දීලා තියෙනවා. ඒතොර එතනින් පේන කාරණයක් තමයි මෙහි සියලුම පරිපාලන සහ අනිකුත් කටයුතු පුහුණුව පවා ඒ NGO සමාගමකට තමයි බාර දීලා තියෙන්නේ. ඒතර සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින පරිපාලන සහ සෞඛ්‍ය අධ්‍යාපනය කියන කොටස් දෙකම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගලවලා මේ NGO සමාගමෙන් ලබා දීලා තියෙනවා. ඒක මම හිතන්නේ ඉතාමත් බරපතල ගැටලුවක්. මේ කාරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවයේ ඉන්න විද්වතුන් අදහස් ප්‍රකාශ කරනවා. එම අදහස් මගහැරලා ඒවා නොසලකා හැරලා කරන මේ කටයුත්ත තුලින් ඇතිවන සියලුම ගැටලු මම හිතන්නේ මේ ආරම්භ කිරීමට මූලික වූ අය සහ රජයට බාරගන්න සිදුවේ. මොකද මෙතන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධයක් නොමැති තත්වයක් තමයි ඇති කරලා තියෙන්නේ. ඒක අනුබද්ධිත ආයතනයක් විදිහට තමයි ඇති කරලා තියෙන්නේ. ඒ ක්‍රමවේදය පවා සෞඛ්‍ය අමාත්‍යාංශයට අලුතෙන් හඳුන්වලා දුන්න ක්‍රමවේදයක්. එතකොට මේ මෙවැනි කරුණු කරගෙන යෑමේදී පූර්ව ප්‍රතිකාර ගිලන් රථ සේවය සහ ඒ තුලින් ඇතිවෙන ව්‍යුහාත්මක වෙනස්කම් ගැන කරුණු අදාළ කටයුතු කරගෙන යෑමේදී කිසිම අධ්‍යනයක් කළා නැහැ. කරපු අධ්‍යනයක් කළා තියෙන්නේ එම සමාගම විසින්. එතකොට එතෙන්දි තේරෙනවා මේ සම්බන්ධයෙන් රට තුළ රටේ වගකීම් ආයතන මගින් කරපු කිසිම අධ්‍යනයක් නැහැ, විමසීමක් නැහැ. මේ ශේෂ්ත්‍රයේ ඉන්න කිසිම දැනුමක් තියෙන විශේෂඥයන්ගෙන් මේ ගැන විමසීමක් කරලා නැහැ. අධ්‍යයනය තුළින් මේ තුළින් රටට මොන වගේ බලපෑමක් ඇතුවේද, සෞඛ්‍ය ශේෂ්ත්‍රයට මොන වගේ බලපෑමක් ඇතුවේද, මේ රටේ රෝගීන්ගේ ප්‍රතිකාර සේවයට මොන වගේ බලපෑමක් ඇතුවේද, මේ තුළින් මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය තුළ සේවයෙන් යුතු සේවා කාණ්ඩවලට මොන වගේ බලපෑමක් වේද, රටේ ආර්ථිකයට මොන වගේ බලපෑමක් වේද, රටේ ආරක්ෂාවට මොන වගේ බලපෑමක් වේද කියනා වූ කිසිම කරුණක් ගැන කිසිම අධ්‍යයනයක් නැතුව හිටි හැටියේ ගෙනාපු සේවයක් විදිහට තමයි මේ හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් අවසානයේදී කවුද වග කියන්නේ?
මේ සම්බන්ධයෙන් කවුද වගකීම ගන්නෙ? එතකොට මේ රෝග නිවාරණ ක්‍රමයේ සහ ප්‍රතිකාර ක්‍රමයේ කියන ව්‍යුහය මත ගොඩ නැගිච්චි ලෝකයේ ඉතාමත්ම ඉහළ මට්ටමක ගුණාත්මක මට්ටමක තියෙන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය යම් කිසි හේකින් මේ කරපු වෙනස නිසා බිඳ වැටුණොත් ඒකේ වගකීම ගන්නෙ කවුද? එතකොට මේ සඳහා මූලික වෙලා කටයුතු කරන මේ අමාත්‍යවරු මේ වගකීම ගන්නවද? ඒ අමාත්‍යවරු ලෑස්තිද ඒ වගකීම සම්බන්ධයෙන් ඒ වගකීම තමුන් ගන්න බවට මේ රටට ප්‍රකාශ කරන්න? එහෙමනම් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ හර්ෂ ඇමතුමා ඇතුළු මේ මූලික අත්වේ ගන්න පිරිස රටට ඉදිරිපත් කරයි කියලා, රටට ප්‍රකාශ කරයි කියලා මේ තුලින් නැති වෙන සියලුම ගැටලු සම්බන්ධයෙන් වගකීම එතුමන්ලා ගන්න බවට. ඒ වගේම මේ සේවය පවත්වාගෙන යාම සඳහා දැනට පුහුණුවක් ලබා දීලා තියෙන පිරිස ගැන, ඒ පුහුණුව ලබා දුන්නේ කෙසේද, කවුද ලබා දුන්නේ, ඒ පුහුණුවේ තියෙන ගුණාත්මකභාවය, කවුද ඒ පුහුණුව නියාමනය කරේ, ඒක ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අධීක්ෂණයට යටත් වුණාද? ඒතර මේ අලුතෙන් හඳුන්වලා දීලා තියෙන මේ සේවය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිද, නැත්නම් ඔවුන්ගේ නිසි අවසරය ලබාගෙනද? ඉන්පසු මේ පුහුණුවෙන් පසු මේ 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 සේවයට යොදාගෙන තියෙන පිරිසගේ ප්‍රමිතිය පිළිබඳ, පුහුණුවේ ප්‍රමිතිය පිළිබඳ අධ්‍යනයක් කරලා නිසි ප්‍රමිතිය පිළිබඳ සහතිකයක් ලබා දීලා තියෙනවද? මේවා ගැටලු. මොකද අවසානයේදී මේ පිරිස ගිහිල්ලා බාරගන්න ලෙඩුන්ගේ ජීවිත, මේ රටේ අහිංසක ජනතාව විශ්වාසයෙන් යුතුව මේ ගිලන් රථයකට නගින්නේ තමුන්ගේ ජීවිතය ගැන වගකීම එහි සිටින පිරිසට බාර දීලා. ඒතර මේක පූර්ව ප්‍රතිකාර ගිලන් රථ සේවයක්. මේක ලෙඩෙක් එක තැනක ඉඳලා රෝහලකට ගේන එක විතරක් නෙමෙයි, ඒ අතරතුර කරන පූර්ව ප්‍රතිකාර කරන සේවයක්. අපි දන්නවා ලෙඩෙක්ගේ ලෙඩක් සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන්න මේ රටේ වෛද්‍යවරයෙක් පවා අවුරුදු පහමාරක් පමණ පුහුණු වෙනවා. ඉන්පසු සීමාවාසික වෛද්‍යවරයෙක් විදිහට අවුරුද්දක් විශේෂඥ වෛද්‍යවරුන් යටතේ සේවය කරනවා. ඉතින් එවන් වූ ක්‍රමානුකූල විශේෂඥවරුන්ගේ අධීක්ෂණය යටතේ ලැබපු පුහුණුවක් ලබන වෛද්‍යවරුන්ට පවා අවුරුදු ගණනාවක පුහුණුවක් දෙනවා. ඒතර මේ මාස 3ක් පුහුණුවක් දීලා ලෙඩෙකුට ප්‍රතිකාර කරන්න මේ මෙවැනි පිරිසකට දීමේ වගකීම ගන්න කවුද? ඒතර මේ අය වැරදි වැඩක් කරොත්, වැරදි විදිහට රෝගියාගේ රෝගය හඳුනාගෙන වැරදි බෙහෙතක් දුන්නොත්, ඒ තුලින් රෝගියා මිය ගියොත්, නැත්නම් රෝගියාට රෝගියා අබල දුබලතාවයකට පත් වුණොත් ඒකේ වගකීම ගන්න කවුද? ඒතරේ පිරිස මොන නීති යටතේද වැටෙන්නේ? මොන විනය නීති යටතේද වැටෙන්නේ? මේ පිරිස යම්කිසි විනය සම්බන්ධයෙන් අකටයුත්තක් කරොත් ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විනය බලධාරීන්ගේ නීති යටතේ යටත්ද? අවුරුදු ගණනාවක් තිස්සේ වෛද්‍යවරු හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය සේවකයන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණයට යටත් වෙලා ඉන්නේ. ඍජු විනය නීති වලට යටත් වෙලා ඉන්නේ. ස්වාධීන ආයතනයක් වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඍජු අධීක්ෂණයට යටත් වෙලා ඉන්නේ, ඍජු නියාමයට යටත් වෙලා ඉන්නේ. එතකොට මේ පිරිසට මොකද වෙන්නේ? මොවුන් අධ්‍යයනය කරන්නේ එන්ජිඔ එකද? එතකොට ඒ සියලුම වගකීම් එන්ජිඔ එක දරන්නේ. මේවා ගැටලු. එතකොට ඒ ගැටලු සම්බන්ධයෙන් වගකීම ගන්නේ හර්ෂ සිල්ව ඇමතුමා. ඒක එතුමා පැහැදිලිව රට ප්‍රකාශ කර යුතුයි. එතුමා මාධ්‍යයට පැමිණ විවිධ ප්‍රකාශ කරලා තිනවා පුවත්පත්වල ඒ සම්බන්ධයෙන් දැන්වීම් පුවත්පත් විස්තරපත් පළ වෙලා තිනවා. මම හිතන්නේ ඒව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අපි කතා කළ යුතුයි. විවිධ වැරදි මත සහ අදහස් මේ තුලින් සමාජගත වෙනවා. ඒ සම්බන්ධයෙන් මම හිතනවා ඩොක්ටර් නලින් දේරත් මහත්මයා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරાવી. ඉතින් ඒ අනුව සමස්තයක් වශයෙන් රටකට ගිලන් රථ සේවයක් අවශ්‍යයි කියන තැන මං හිතන්නේ කාටවත් ගැටලුවක් නැහැ. නමුත් මේ ගිලන් රථ සේවය ඇති කළ යුත්තේ යම් කිසි ක්‍රමවේදයකට අනුව. ඒ ගැන නිසි අධ්‍යයනයක් කළ යුතුයි, විශේෂඥයන් සමග සාකච්ඡා කළ යුතුයි. එහි ප්‍රතිඵලයක් ලෙස උපරිම ප්‍රතිලාභ රෝගීන්ට ලැබෙන ආකාරයට තමයි මේක ඇති කළ යුත්තේ. එහෙම නැතුව යම් කෙනෙකුගේ දේශපාලන ජීවිතය ගොඩ දා ගන්න හරි යම් කෙනෙකුගේ පෞද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගන්න හරි
නම් මෙවැනි දෙයක් කරන්නේ මං හිතන්නේ ඒක රටකට කරන අපරාධයක් විදිහට තමයි විද්වතුන් අදහස් ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒව සැලකිල්ලට ගත යුතුයි කියන මතය අපි රටට ඉදිරිපත් කරනවා. ඊළඟට මේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් එස්පී දිසානායක අමාත්‍යවරයා සඳහන් කරපු අදහස් පළ වෙලා තිබුණා පුවත්පත්වල සහ මාධ්‍යවල. ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ සයිටම් සම්බන්ධයෙන් මේ රටේ විශාල කතිකාවක් ඇති වුණා. සයිටම් ආයතනය පටන් ගත්තේ දැන් අවුරුදු ගණනාවකට පෙර. ඒ ආයතනය සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙන්න බලපාපු කාරණා මං හිතන්නේ රටම දන්නවා. එවැනි ව්‍යාකූල තත්ත්වයන් ඇති කරන්න මූලික උනේ කවුද කියලා දන්නවා. ඒක රටට පහුගිය කාලේ ඉදිරිපත් වුණා. ඉතින් දැන් මේවා පිටිපස්සේ ඉන්න පුද්ගලයෝ දේශපාලඥයන් සිවිල් සංවිධාන ඉදිරියට ඇවිල්ලා කතා කරන එක ගැන ඇත්තටම අපි සන්තෝෂ වෙනවා. මොකද ටිකෙන් ටික රටට හෙළිවෙමින් පවතිනවා. මෙවැනි ව්‍යාකූල තත්ත්වයන් රටේ ඇති කළා, රටේ වෛද්‍ය අධ්‍යාපනය විනාශ කළා, රටේ සෞඛ්‍ය විනාශ කළා. මේ කරන්න යන ක්‍රියාවලිය පිටිපස්සේ ඉන්න අය කෙමෙන් කෙමෙන් ඉදිරියට එන බව පෙනී යනවා. ඒක හොඳයි. මොකද එතකොට රටට හෙළිවෙනවා කවුද මේ ගැටලුකාරී තත්ත්ව ඇති කරලා තියෙන්නේ කියලා. ඒ වගේම අපි කවුරුත් දන්නවා මේ ආයතනයේ විශාල වශයෙන් මුදල් ගැවසෙන ව්‍යාපාරික ආයතනයක් කියලා. එතකොට මේ මුදල් ගැවසෙන ආයතන හා සම්බන්ධ ක්‍රියාවලීන් වලදී ඉදිරියට ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන්න විශාල පිරිසක් අද බිහි වෙලා තියෙනවා. ඒතර මම හිතන්නේ රටක් වශයෙන්, ජනතාව වශයෙන්, මාධ්‍යවේදීන් වශයෙන් මේ ගැන ගැඹුරින් හොයා බැලිය යුතුයි. මොකද්ද මේ පිටිපස තියෙන මෙච්චර තියෙන රහස මොකද්ද කියන එක. එවැනි කරුණු කාරණා ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු කාලයක් ඇවිල්ලා තිබෙනවාද සමාජයට. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු එදා කරා වගේම ඉදිරියේදී රටට ඉදිරිපත් වේවි. කලින් කලට අපි ළඟ තියෙන තොරතුරු අපි නිරතුරුව එක සමාජගත කරනවා. ඉදිරියේදී අපට ලැබෙන තොරතුරුත් අපි සමාජගත කරනවා. මේ කාරණා දෙක තමයි අද මූලික වශයෙන් අපිට ඉදිරිපත් කරන්න තිබුණු කරුණු. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ඉදිරිපත් කිරීමට මම අපේ සංස්කාරක නලින්ද හිරත් මහතාට ආරාධනා කරනවා. මගේ නම මම ડૉક્ટર සමන්ත ආනන්ද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක.